ජානසාර හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කවුරුන් මට වැඩක් නැහැ. ආ හාමුදුරුවන්ට කතා කරන්න ඉගෙන ගන්න ඔක්කොටම මේ කලින් මේ පිස්සෝ ඒ මේ පිස්සු මටද ඔබ වහන්සේට කියලා ඔබ වහන්සේ බලාගන්න. ඔබ ආ වහන්සේට මම එතකොට ඒකයි කිව්වේ, මම රත්න හාමුදුරුව නෙමෙයි කියලා. අපිත් මේක රෙකෝඩ් කරගන්නවා ඈ අනේ හොඳයි කරගන්න, සාදු සාදු. මං කියන්න ආ කොහොමද අම්මේ සයන්ස්. හා කියන්න හා හා හොඳයි කියන්න හා කුඩේ. හා හොඳයි හා දැන් හරිද? කෝ සද්ද ඇහුණද ඔබ වහන්සේගේ? සද්දද? ඔව් අර කතා කරු මහ සද්දේ. සද්දේ කෝ සද්දේ 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 හම්බෙන්න මම තෝ හම්බෙන්න දෙන්නා නා. මේ ඔබ වහන්සේ පරීක්ෂේ පුතා මුලින්ම යන්න ස්වාමීන් වහන්සේ සම්බිතෝද නමකට මේ කතා කරන්න ඉගෙන ගන්න. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කතා කරන්නද? මම අනිවාර්යෙන් මේ ඇවිල්ලා මුණ ගැහෙන්න නම් ආ. අනේ අනේ නෝනේ වෙලාව කෙන්න. අපි ඇවිල්ලා මුණ ගැහෙමු ආ. හොඳයි ඇවිල්ලා බලන්න. හොඳයි හොඳයි. හරි තිරුවන් ඕ ඕ සරණයි. අපි ඇවිල්ලා දැන් හරි තිරුවන් ඇවිල්ලා සරණ ඕනේ. බලන්නකෝ. හරි හරි. තොට අල්ලගෙ දෙයියන්ගේ බීට අපි ඇවිල්ලා මහම්බෙමු ආ. හොඳයි තිරුවන් සරණයි. ආ ආ හොඳයි හොඳයි. හොඳට ලියලා කියලා ඉන්න. තිරුවන් සරණයි සයින්නද? මේ සද්දේ මට දාන්න පුළුවන්? මම ඉතින් සම්ස පොඩ්ඩක් සමුදර මේ අහන්නකෝ ස්වාමීන් වහන්සේ මේ සම්ස අහන්නකෝ පොඩ්ඩක් ඔබ වහන්සේ මං දෙක කියන ගන්න ඉස්සල්ලා ඔබ දැන් වහන්සේ දැන් ස්වාමීන් ඉන්නවා. වහන්සේ නමක් තමුන් මේ නැහැ මහල් අවුරුද කියද මහල් අවුරුද ස්වාමීන් කියද වහන්සේ ඒක අහන්න එපා. දැන් ඔබ වහන්සේ මේ තමුසි තමුසි කියලා කතාන ඔබ වහන්සේ මහල් මම අවුරුද කියද? අහන්නේ මම අහන්නේ තමුන් නැහැ මහල් අවුරුද කියද? ඇයි ඔබ වහන්සේ අහන්නේ මගෙන්? කවුද ඔබ වහන්සේක මයින් අහන්නේ? මොකද්ද? ඇයි ඔබ වහන්සේ ඒක අහන්නේ මගෙන්? මම අහන්නේ මේ ශාසනය මම මහලු නිසා. මේ ඔබ වහන්සේ මහණ වුණා නම් ඔක්කොම කලින් තමුසෙ තමුසෙ කියලා කතා කරන්නේ නැතුව ස්වාමීන් වහන්සේ කීයද වස් කියලා අහන්නේ. එහෙම එහෙම එකක් දන්නේ නැද්ද ඔබ වහන්සේ? කරුණා කළා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ තුළ පුද්ගලික දෙයක් නැහැ. ඔබ වහන්සේගේ ජාතික සේවක අපි ගායින් නම් කැමති. හැබැයි ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න ඉගෙන ගන්න ඔක්කොම කලින්. මේ ඔක්කොටම කලින් කතා කරන්න නෙවෙයි. හිට මරණ සයින්ස් ඔබ වහන්සේලාට බයට මේ භික්ෂුත්වේ පාවල දෙන නිවට නෙමෙයි අපි. ඔබ වහන්සේ උපරිම අපිව මරන්න පුළුවන් මේ ශාසනයේ සිවුරයින් නිවටකමට දාන්නේ. අනිත් අය එහෙම දන්නේ මං එහෙම නෑ. මේවයි මේ ශාසනයේ ඒවා අපි වෙනම කතා කරන්න පුළුවන් අපට. ඒක තමයි සවින්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හරිද? ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ Facebook වල ශාසනය ස්වාමීන් වහන්සේ Facebook වල ශාසනය මේ ඔයා ඉස්සෙල්ලා මේක අහගන්නකෝ. ඉස්සෙල්ලා මේක අහගන්නකෝ. අපි සාමාන්‍යයෙන් අපි අපේ තියෙන ගැටලුවක් අපි ලෝකෙට රටට කියන්නේ නැහැ. එක. හරිද? අපිට මොනවා හරි අපි හාමුදුරුවරුනේ. අනිවාර්යයි. අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි හිතමුකෝ මගේ ප්‍රකාශනයකට හරි තමුන් ඔබ වහන්සේගේ ප්‍රකාශනයකට හරි තමුන් වහන්සේ ගන්න ඕනේ නැහැ කිම්බෝ තමුන් ඔබ වහන්සේගේ ප්‍රකාශනයකට හරි මොනවා හරි මේවක් වුණා නම් අපි හිතමුකෝ තර්ජනයක් කළා කියලා. එහෙමයි. නිකන් හිතමුකෝ අපි කතාවකින් දූරගතනගේ මොකරි තර්ජනයක් කරා කියමු ගොනිකන් හිතන්නකෝ. එතකොට මොකද්ද කරන්න ඕන අපේ හාමුදුරුවෝ? මේකයි සයින්හස. එතකොට ස්වාමීන් වහන්සේ කවුරු හරි කෙනෙක් තර්ජනයක් කරොත් එතකොට ඒක 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 අපි අපි ගිහිල්ලා කරන්න ඕන මොකද්ද? අපි ගිහිල්ලා ඒක කරන්න ඕනා පොලිසියට කැමලිල්ලක් කළා. සයින්හස ඒක එක එක්කෙනාට ඩිපෙන්ඩ්. ඒක අනිවාර්යෙන් තර්ජනයක් කරොත් හැමෝම පොලිසිය යන්න ඕනේ කියලා ලෝක නියමයක් නැහැනේ. නෑ නියමයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? තියෙනවා. ඒක නීතියක් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරන් තර්ජනය කරපු කරොත් පාට ගිහිල්ලා පොලිසිය ගානේ හත්තලා මේ කාලේ පොලිසිය ගානේ යන්නේ බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරන්ගේ කාලේ මේ කාලේ දෙකක් නේ. නෑ දෙකක් වුණාට සත්‍ය අපි ඒක ප්‍රතිපදාවක් හැසිරෙන්නේ සෝමිනහන්සේලා. බුදුහාමුදුරන් බුදුහාමුදුරන්ගේ කාලේ ශාසන ප්‍රතිපදායි දැන් ප්‍රතිපදායි දෙක. දන්නවද නිර්වාණය කාල විමුක්තයි කියන්නේ? ඔයා 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 ඔයාම නිවන් ගැන උගන්වන්න ඕනේ දැන් මොකද මම වාර වඩා හරි මහණුනේ. බුදුහාමුදුරන්ගේ කාලේ එකක් දැන් කාලේ එකක් කියලා එකක් නෑ. අනේ ඉතින් තොපි වගේ පිස්සුවට කතා කරලා නෑ. ඒක නිසා මම කියන ගාන්න මට මම හම්බෙන්නම්කො ඉස්සෙල්ලා. මම තමුසේ හම්බෙන්නම්කො. මං හම්බෙලා මේක විසඳන්නම්කො. පුළුවන් වෙලාවක හම්බෙන්න ඕනේ. මගේ පුතේ පණත්තලේ වෙන්න නතුව කාලකන්ණියා. හොඳයි. පුළුවන් වෙලාවක හම්බෙන්න ඔබ වහන්සේ හරි. හම්බෙමු 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 හම්බෙමු. 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 බොහොම ඉක්මනින් හම්බෙමු. හරි. මට ඉන්න ගණ ලොකේෂන් එක දානවාකො. එයි ඔබ වහන්සේ දැන් ලොකේෂන් එක දානවාකො. ඔච්චර දේවල් හම්බෙන්න පුළුවන් හොවාගෙන ඉන්නේ. නෑ නෑ ඔබ වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා තෝරන්න. වැඩක් නැහැ. හරිද? එකක් මතක තියාගනින්. හතර හන්දි කාලයක් බල්ල හම්බුනාදී. එච්චරයි කතාව. හා හොඳයි බලමු. හා හොඳයි. වරින්කොගේ සේනාවත් එක්ක ඔබ වහන්සේ ඔබ කරලා පෙන්නන්න. කරලා පෙන්නන්නම්. කරලා පෙන්නන්නම්. හරි හරි හරි. හරි 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 කරලා බලමු. හරි හරි. හරි. කරලා බලමු ආ. හොඳයි හොඳයි. හරි හරි කරලා බලමු ආ.